අද දවසේ අපි බලන්නට යන්නේ 9 වන ශ්‍රේණියේ 15 වෙනි පාඩම දෙවිඳුන් තුල නිවැරදි සබඳතා. මම මීට කලින් ඔබට පාඩම් දෙකක් ගන්වනු ලැබුවා. ඒකේ පළවෙනි එක දෙවිඳුන් තුල නිවැරදි දිවියක්, 14 වෙනි පාඩම දෙවිඳුන් තුල නිවැරදි දැක්මක් සහ අද පාඩම දෙවිඳුන් තුල නිවැරදි සබඳතා. මේ පාඩම් තුනම දේව රාජ්‍යය කියන තේමාව ඔස්සේ තමයි සකස් වෙලා තියෙන්නේ. ඒකෙදි ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් කොහොමද, ඒ වගේම පාවුල්තුමා සන්දේශවල උගන්වලා තියෙන්නේ කොහොමද කියන මේ සියලු කාරණා මේ පාඩමට ඇතුළත් කරලා තියෙනවා. දැන් අද අපි කතා කරන්නේ සම්බන්ධතාවය, සම්බන්ධතාවයේ රිලේෂන්ෂිප්. මොකක්ද සම්බන්ධතාවය කියන්නේ? සම්බන්ධතාවයේ තනියම සම්බන්ධ වෙන්නේ කිසිම වෙලාවකට කිසි කෙනෙක්ට හැකියාවක් නැහැ. අපි කියමු අපි ක්‍රිස්තියානි අය විදිහට අපි දෙවියන් වහන්සේත් එක්ක අපේ සම්බන්ධතාවය තියෙනවා. අපි මේ දරුවෝනේ, දරුවෝ තමන්ගේ දෙමාපියොත් එක්ක සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේම මේ දරුවෝ තමන්ගේ සහෝදර සහෝදරියන් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබේ අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව අතර සම්බන්ධතාවය ඇති වෙනවා. මව දුව අතර, පුතා පියා අතර, ගුරුවරයා දරුවන් ශිෂ්‍යාවන් අතර මේ සම්බන්ධතාවයට පාර්ශව දෙකක් ඕනේ, ගිවිසුමක් ඕනේ. අපි කියනවා බොන්ඩ් එකක් ඕනේ කියලා. දෙවියන් වහන්සේ පුරාණ කාලයේ මෝසෙස්ගේ කාලේ ඊශ්‍රායල් වරුන්ට සීනයි ගිවිසුමේදී ගිවිසුමක් ඇති වුණා දෙවියන් වහන්සේ සහ ඊශ්‍රායල් සෙනග අතර. දැන් මේ හැම දෙයකින්ම මොකද්ද පෙන්වන්නේ? සම්බන්ධතාවය. තව කෙනෙක්ට තව කෙනෙක් ඉන්නවා. කොච්චර වටිනවද නේද? අපි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට කොච්චර සම්බන්ධතාවයන් තියෙනවද? ඒක නිසා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඔබේ අම්මා තාත්තා ගැන, ඔබේ සහෝදර සහෝදරයන් ගැන, ඔබේ ගුරුවරු ගුරුවරියන් ගැන, ඔබේ ඥාතීන් ගැන, අසල්වාසීන් ගැන. මේ අය අපි හිතනවා සමහර වෙලාවට නෑ මට තනියම ජීවත් වෙන්න පුළුවන්, මට ඔය කවුරුත් ඕනේ. හැබැයි පුතේ මතක තියාගන්න අපිට මේ අයගේ උදව් ඕනේ. ඒක නිසා මේ දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. දැන් ඔබ තනියම එක ළමෙක් විදියට ගන්නකෝ. නමුත් ඔබ වටේ ඔබට ඉන්නවා ඔබේ අම්මා තාත්තා. ඔබේ අම්මට ඉන්නවා එයාගේ අම්මා තාත්තා. ඔබේ තාත්තට ඉන්නවා එයාගේ අම්මා තාත්තා. තාත්තගේ සහෝදරයෝ ඉන්නවා. අම්මගේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. දැන් බලන්න, ඒ අයට දරුවෝ ඉන්නවා නම් ඔබේ ඥාතීන් වෙනවා. දැන් ඔබ තනි පුද්ගලයා වුණාට ඔබ වටා මේක ලොකු රූක්ෂ ගහක් වගේ මේ සම්බන්ධතාවය ගිහිලා තියෙනවා. ඒක නිසා සම්බන්ධතාවයන් රැක ගන්න. ඒ තමයි මේ හැඳින්වීම පාඩමේ. දැන් මම කියන්න යන්නේ අද මේ පාඩමේ තියෙන සම්බන්ධතාවයක් ගැන. මොකද්ද මේ සම්බන්ධතාවය? ස්වාමි පුරුෂයා සහ භාර්යාව. දැන් පුතාල හිතනවා ඇති තාම මේ අවුරුදු 13ක ළමයි, මොකක්ද මේ පාඩම මෙහෙම දීලා තියෙන්නේ කියලා. නැහැ, අපි මේ පාඩම් වල කතා කරන්නේ අපි බීමත්කම ගැන කතා කරුවා. ඒ වගේම සුරාව සූදුව ගැන කතා කරුවා. ඒ වගේම තාක්ෂණයේ බලපෑම ගැන කතා කරුවා. මේ එදිනෙදා ලෝකයේ කරුණු කාරණා ගැන තමයි මේ පාඩම් මාලාවේ මේ පාඩම් තුන සකස් කරලා තියෙන්නේ. දැන් මෙතනත් සඳහන් කරන්නේ ස්වාමි පුරුෂයා භාර්යාවගේ සම්බන්ධතාවය. ඒකට ලස්සන නමක් දීලා තියෙනවා 1 කොරින්තිය 6:19-20 පදෙත් සඳහන් වෙනවා විවාහය, marriage life, විවාහ ජීවිතය. මොකද්ද මේක සඳහන් කරන්නේ? අපි 58 වෙනි පිටුවේ ඉන්නේ. ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුල වැඩ වසන ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය වන බව ඔබ නොදන්නහුය. ඔබ ඔබටම අයිති නැත, ඔබ මිලට ගත් අය වන්නහුය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. අපි හැමෝගෙම ශරීර දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයානන්ගේ මන්දිරයක්. දැන් දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ එහා සමාන ඊළඟ වැදගත් ආත්මයානන් ලෙස අපි ශුද්ධාත්මයානන් වහන්සේව හඳුන්වනවා. එතකොට දැන් ඔබේ ශරීරය ශුද්ධාත්මයානන්ගේ මන්දිරයලු. දැන් ඔබ ඉන්නේ ඔබේ ගෙදරනේ, ඔබේ මන්දිරය තමයි ඔබේ ගෙදර නේද? අපි සාමාන්‍යයෙන් මන්දිරය කියන්නේ පැලස් එකක්.
දැන් එංගලන්තයේ බ්‍රිතාන්‍යයේ උතුම්ම හිමි කුමාරයා ඉන්නේ පැලස් එකක මන්දිරයක. ඒ වුණාට අපිත් ඉන්නේ මන්දිරවල. මතක තියාගන්න, ඒක අපිට ගෙවල් තමයි. ඒ තරම් ලොකු ගෙවල් නෙමෙ වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්න තැන ලස්සන තැනක් කරගන්න, ඒක මන්දිරයක් කරගන්න පුළුවන්. ඒ ගෙදර තියෙන එක කාමරයක් වෙන්න පුළුවන්. ඒක බොහොම පර්චස් දෙකක තුනක ගයක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉන්න තැන මන්දිරයක් කරගන්න. හැබැයි මෙතන මේ පොතේ පාඩමේ සඳහන් කරනවා ඔබේ ශරීර නැමැති ගෙදර. අපේ ශරීර නැමැති ගෙදර ඇතුලේ සුද්ධාත්මයන් වහන්සේට ඉන්න පුළුවන් තැනක් කරගන්න. දැන් දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් ඉන්නවා නම් එතන අනිවාර්යෙන්ම එතන දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේත් වැඩවාසය කරන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ තමයි මේ ශරීර අපිට දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේ තමයි ඔබව අපිව මැව්වේ නේද? ආදම් ඒවවම අවල මුළු මිනිස් සංහතියම ලෝකයට ඉස්සරහට ඉදිරියට යන්න දෙවියන් වහන්සේ තමයි ඒකේ ආරම්භක මැවුම්කාරයාණන් විදිහට අපි හඳුන්වන්නේ. එහෙනම් දෙවියන් වහන්සේ තමයි අපේ මේ ශරීර දීලා තියෙන්නේ. උන්වහන්සේ දීලා තියෙනවා නම් අපේ මේ ශරීර අයිති කාටද? දෙවියන් වහන්සේටමයි. දැන් ඔබේ අම්මා තාත්තා ඔබ ගාව ඉන්නවා නම් ඔබ ගැන වැඩියෙන්ම අයිතිය තියෙන්නේ, වගකීම තියෙන්නේ අම්මා තාත්තට. දැන් ඔබ හිතනවා මට ඕන විදිහට මම ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි පුතේ මතක තියාගන්න, ඒ අම්මා තාත්තට ඔබව දුන්නේ දෙවියන් වහන්සේ. එහෙනම් ඔබ තනියම ජීවත් වෙන්න බෑ. ඔබේ අයිතිය දෙමාපියෝ සහ දෙවියන් වහන්සේ අතේ තියෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා නම් අපේ ශරීරය දෙවියන් වහන්සේට අයිති නම් සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව අපේ ශරීරය විය යුතුයි කියලා සඳහන් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව මන්දිරය අපේ ශරීරය නම් අපි දෙවියන් වහන්සේට ගෞරව වන ලෙස නිවැරදිව ශුද්ධව පවත්වා ගැනීමට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ මොකද දැන් දෙවියන් වහන්සේ තමයි අපේ ශරීරේ වැඩවාසය කරන්නේ. ටිකක් අමාරුයිනේ. අපිට හිතෙන්න පුළුවන් දෙවියන් වහන්සේ අපිම වැවුවා නම් මොකටද මේ අපිට තවත් දේවල් කරන්නේ? අපිට නිදහසේ ඉන්න ඕනේ කියලා නෑ. අපිට නිදහසේ තමයි අපි ඉන්නේ. හැබැයි අපි හිතන්න ඕනේ ඒ නිදහස අනිත් අය ඉස්සරහා පිට අයුතු විදිහට පාවිච්චි කරන්න බෑ. අර කියනවානේ මා කැමති දෙයක් කිරීමට මට නිදහස ඇත. හරි, අපි ඔක්කොටම කැමති දෙයක් කරන්න නිදහස ඇත. හැබැයි මම කැමති දෙයක් කරන්න නිදහස ඇත කියලා මට පුළුවන් ද අල්ලපු ගෙදරින් මොනවා හරි දෙයක් හොරකම් කරගෙන ඉන්න? දැන් මම කියන්නේ මොකද්ද? මට කැමති දෙයක් කරන්න නිදහස තියෙනවා කියලා. නමුත් ඒක යම්කිසි සීමා සහිත තාවයකටපත් වෙනවා. ඒක නිසා අපි මේ මුල් කොටසෙන් අපි තේරුම් ගන්න ඕනේ. අපි තාම දෙවෙනි කොටසට ආවේ නෑ. මේකේ කොටස් දෙකක් තියෙනවා. අපේ ශරීරය ගැන මේ කතා කරන්නේ. මේ ශරීරය දෙවියන් වහන්සේට අයිති. මේ ශරීරය තුළ සුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ තමයි මේ ශරීරය තුළ ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා අපේ කතාව, අපේ ක්‍රියාව, අපේ හැසිරීම දෙවියන් වහන්සේට අනුකූල වෙන්න ඕනේ. හැමතිස්සෙම ඔබව දකිනකොට අනිත් අය කියන්න ඕනේ මෙයා දේව ස්වරූපය තුල මවන ලද කෙනෙක්. දෙවියන් වහන්සේව දකින්න ඕනේ. ඒක වැදගත් නේද? මෙයා දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන දේ අපි අනිත් අයට පේන්න සලසන්න ඕනේ. මොකද අපේ ජීවිතයෙන් තියෙන මේ දේව ස්වරූපය අත්දකින්නට නම් අපේ ජීවිත පැවැත්ම තුළ අපි කියනවා බැහැපත්කම, අපි යටහත් පහත් වීම, දැහැමිකම, සුද්ධවන්තකම, මේක තියෙනවා 59 වෙනි පිටුවේ, අවංකකම හා ප්‍රේමයෙන් පරිපූර්ණ යුක්ත විය යුතු බව. මොනවාද ඒ කරුණු කාරණා? කොහොමද සුද්ධාත්මයන් වහන්සේව අත්දකින්නට නම් ඔබේ ජීවිතයේ තියෙන්න ඕනේ දේවල්? බැහැපත්කම, දැහැමිකම, සුද්ධවන්තකම, අවංකකම හා ප්‍රේමය. මේ කරුණු පහ කෙරෙහි අවධානය යොමු කරන්න. දැන් මේ කරුණු පහ මේ ආකාරයෙන් ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා නම් දෙවියන් වහන්සේව
අනිත් අයට පෙන්වන්න පුළුවන්. ඒ තමයි අපේ ශරීරය ගැන මේ පාඩමේ මුල කොටසේ සඳහන් වෙන්නේ. දෙවනි කොටසේ තියෙනවා දැන් මේ ශරීර දෙවියන් වහන්සේට අයිති. ඊට පස්සේ විවාහය කියන උතුම්, අපි ඒකට කියනවා සක්‍රමේන්තුව, සැක්‍රිමන්ට්, සක්‍රමේන්තුව කියලා ආශිර්වාදකාර විවාහ බන්ධනය. දැන් අපිට පේන්නේ ස්වාමි පුරුෂයෙක් පුරුෂයෙකෝ භාර්යාවක් අතර සිදුවන බැඳීමක් කියලා. හැබැයි එතන සක්‍රමේන්තුවක් වෙන්නේ, එතන ඒ විවාහයේදී දෙවියන් වහන්සේ ඒ විවාහය තුල දෙවියන් වහන්සේ බන්ධනයට ලක් වෙනවා, බැඳීමකට එකතු වෙනවා. හරියට අපේ විවාහයේ ක්‍රිස්තියානි අපගේ විවාහයේ ත්‍රිකෝණයක් වගේ, සමපාද ත්‍රිකෝණයක්. මොකක්ද සමපාද ත්‍රිකෝණයක් කියන්නේ? එක පැත්තක පාද තුනම සමානයි. එතකොට පුරුෂයා ඉන්නවා, භාර්යාව ඉන්නවා, ඒ පාද දෙක සම්බන්ධ වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක. එහෙනම් හෙබ්‍රෙව් පොතේ සඳහන් වෙනවා විවාහය සියල්ලන් අතර ගෞරවණීයද, විවාහ බැම්ම නොකැලැල්වද පවතිවා. මන්ද අවකල් ක්‍රියා කරන්නන්ද, කාම මිත්‍යාචාරින්ද දේව විනිශ්චයට ලක් වෙනු ඇත. එහෙනම් දැන් දවසක මේ පුතාලා දුවලා අනාගතයේදී තව අවුරුදු 10කින් විතර විවාහයට පත් වෙයිනේ. දැන් මේ ඒ කරුණුත් ඒ දවස ගැනත් හිතලා අපි මේ පාඩම ගැන ඒ අවධානයෙන් බලන්නට යනවා. මොකක්ද අපි බලන්න යන්නේ? විශේෂයෙන්ම මේ විවාහයේ තියෙන යහපත් දේ. විවාහයකින් පුරුෂයෙක් භාර්යාවක්ව දෙවියන් වහන්සේ තමයි එකතු කරන්නේ. එහෙනම් ඒ එකතු කරන විවාහය කොහොමද, ඒකට අපි දෙන පොරොන්දුව? අපි දෙදෙනා දෙදෙනාට බැඳෙනවා, මරණින් අපි වෙන්වන තුරු අපි දෙදෙනා බැඳෙනවා එකිනෙකාට, නේද? ප්‍රේම කරලා ඉතාම ආදරෙන් පුරුෂයෙක් භාර්යාවක් විවාහ වෙලා කල්යාත්ම මේ දේ සියලු දේවල් පහ වෙලා යන තත්වයකටපත් වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, එහෙම වෙන්න අයිතියක් නැහැ. ඒ මොකද එහෙම වෙන්න අයිතියක් නැහැ කියන්නේ? මෙතන දෙවියන් වහන්සේ ඉන්නවා. කිසිම වෙලාවක දෙවියන් වහන්සේ කැමති නැහැ මේ විවාහය දික්කසාදයකින් කෙලවර වෙන්න. ඒක දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක්. දෙවියන් වහන්සේ තමයි ඔබ දෙදෙනාව විවාහ වෙන අයට කියනවා දෙදෙනාව එක් කරන්නේ. එතකොට ඒ එක් කරනකොට ඒක කිසි මිනිහෙක්ට වෙන් කරන්න බෑ. ඉතින් ඒ යහපත් විවාහ දිවිය දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. අද මොකද විවාහය නැති වුණාම වෙන්නේ? විවාහ හරියට නැති වුණාම ඔබ අහලා ඇති, ඔබ දකලා ඇති, පවුල් ආරවුල් ඇති වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. පවුලේ සතුට තුරන් වෙලා යනවා, අසහනයට පත් වෙනවා. ඊළඟට පවුලේ පිරිහීම එන්නම ප්‍රශ්න වෙනවා. ඇයි අම්මා කතා කරන්නේ, තාත්තා කතා කරන්නේ? දෙන්න රණ්ඩු, ළමයි බය වෙලා බලන් ඉන්නේ, ළමයිට ආදරයක් නැහැ, කරුණාවක් නැහැ. යමක් අම්මට කියන්න ගියාම තාත්තට කියන්න කියනවා, තාත්තට කියන්න ගියාම අම්මට කියන්න වෙනවා. මේවා පිරිහෙනවා. දැන් මේවා දකින දරුවෝ ඔවුනු දවසක මේ තත්ත්වයකට පත් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඇයි? ඔවුන් දැකලා තියෙන්නේ තමන්ගේ අම්මගේ තාත්තගෙන් ආදරණීය සම්බන්ධතාවයක් නෙවෙයි. ඒක නිසා සමහර වෙලාවට මේ දරුවෝ එවැනි දේවල් අත් දකින දරුවොත් මේ අපි අතර ඉන්න පුළුවන්. එහෙම විවාහ ජීවිතයේ අම්මා තාත්තගේ යම් කරුණු කාරණා නිසා විවාහ ජීවිතයේ කැඩිලා දික්කසාද වුණු, දැන් මම උගන්නනව සමහර දරුවෝ අතර එහෙම දරුවෝ ඉන්නවා. දැන් මොකද්ද එතන අපිට කියන්නේ? ඔබත් ඒ විදිහට ඔබේ අම්මා තාත්තා වගේ වෙන්න ඕනේ කියලාද? නැහැ. ඔබේ අම්මා තාත්තගේ හොඳ දේ ගන්න, හොඳින් ජීවත් වෙනවා නම් ඒ විවාහය තුල ඒ ලස්සන ආශිර්වාදය ඔබ ලබා ගන්න. ඔබ අත්දකින්නේ මහ කටුක අමිහිරි විවාහ ජීවිතයක, අම්මා තාත්තා ගෙවන ජීවිතේ. නම් දෙවියන් වහන්සේ කැමති නෑ ඔබත් ඒ තත්ත්වයට වැටෙන්න. නමුත් ඔබ ඒ තුල ඉන්න ඕනේ, ඔබ පවුලේ දරුවේ. හැබැයි ඔබ ඔලුවට ගන්න ඕනේ මගේ ජීවිතයේ දවසක, මොකද දෙවියන් වහන්සේගේ අයිති ශරීරේ මම, මගේ ජීවිතේ මම දෙවියන් වහන්සේට ප්‍රසන්න
කැපවුණු විවාහ ජීවිතයක් ගත කරනවා. පුතේ මේ පාඩම් ඔළුවට ගන්න පොඩි කාලේ ඉඳන්ම සමහර වෙලාවට අපි මුලින් පොඩි දේ දුන් නැති නිසා තමයි අද ලංකාවේ 60% ගානක් විවාහ දික්කසාද නඩුවලින් කෙලවර වෙනවා. එක අවාසනාවකට හේතුවත් අපේ ක්‍රිස්තියානි බොහෝ විවාහ තිබෙනවා. ඒ අතර එක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න ක්‍රියාවක් නෙවෙයි, එක දෙවියන් වහන්සේගේ හදවත වේදනාවට පත් කරන කරුණක් බවට පත් වෙනවා. ඒ මොකද ඒ විවාහය තුළ දෙවියන් වහන්සේ තින්න නිසා. විවාහයක් දික්කසාද වෙනවා කියන්නේ දෙවියන් වහන්සේව කැඩීමක්. ඒක නිසා අපිට ඒ දෙවියන් වහන්සේගේ පැත්තෙනුත් ඒ ආකාරයෙන් වෙනවා. වගේම අපේ සාමාන්‍ය මේ ලෞකික ලෙසත් මේ වගේ මහා විශාල හේතු කාරණා රැසකකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒක නිසා මේ විවාහය කියන දේ හරිම උතුම් පාරිශුද්ධ කාරණාවක්. ඒක ඉතාම සතුටුදායක දෙයක් නේද? විවිධ පවුල්වලින්, විවිධ සමාජ පසුබිම්වලින් පුරුෂයෙක් භාර්යාව මේ දෙදෙනා එක පවුලකට එක වහලකට එනවා. ගැටුම් තියෙනවා, නොගැලපීම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඒව වුණා කියලා විවාහයේ දික්කසාදයකින් කෙලවර කරන්න නෙවෙයි දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ඒව ගලප ගන්න ඕනේ. ගලප ගැනීම තුල තමයි ඒ විවාහය ආදර්ශමත් විවාහ ජීවිතයක් වෙන්නේ. මොකද ඔබ කැමති නැහැනේ ඔබේ අම්මා තාත්තා වෙන් වෙලා ඉන්න. ඔබ ආසබේ අම්මා තාත්තා පවුලක් විදිහට ඉන්න. නේද? අනික හොඳට මතක තියාගන්න මේ විවාහය ගැන කතා කරනකොට එක ස්වාමි පුරුෂයා හා එක භාර්යාව. එතන බහුවචන ප්ලූරල්ස් නෑ. ස්වාමි පුරුෂයන් භාර්යාවන් නෑ. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මේ ලෝකේ ඔබ දන්නවා අපි තාක්ෂණයේ පාඩම ඉගෙන ගත්තා. දැන් විවාහය තියෙනවානේ විවිධ විවාහය. දෙවියන් වහන්සේ අනුමත කරන විවාහය මොකද්ද? පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර. ඒක පුරුෂයන් පුරුෂයන් ස්ත්‍රීන් ස්ත්‍රීන් නේම විවාහ නෙවෙයි. ඒක නිසා ඒ ගැන ඔබේ අවධානය ඔබ යොමු කරන්න ඕනේ. මොකද අපේ ජීවිත දෙවියන් වහන්සේ මවලා තියෙනවා. උන්වහන්සේට ප්‍රසන්න වන ලෙස පැවැත්විය යුතුයි. එහෙනම් මේ පාඩම තුල අපි අපේ ශරීර ගැන කතා කරුවා, විවාහය ගැන කතා කරුවා. හොඳයි, මම ඔබට මේ පාඩමට අදාළ ප්‍රශ්න කීපයක් යොමු කරන්නම්. ඔබේ වට පිළිතුරු ලබා දෙන්න. පළවෙනි ප්‍රශ්නේ, අපගේ ශරීර දෙවියන් වහන්සේට ප්‍රියමනාප ලෙස ගත කළ යුත්තේ කෙසේද? අපගේ ශරීර දෙවියන් වහන්සේට ප්‍රියමනාප ලෙස ගත කළ යුත්තේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නේ, යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට කළ හැකි දේ මොනවාදයි ඔබ අත්දකින්නේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නේ, විවාහය යහපත් ලෙස සිදු නොවීම නිසා අත්දකින්නට සිදුවන කරුණු ලියා දක්වන්න. හොඳයි, අපි නැවතත් අලුත් පාඩමකින් ඔබ හා සම්බන්ධ වෙනවා. එතෙක් සියලු දෙනාට දේව පිහිටයි.